හිතවත් මිත්‍රවරුනි ඔබ 11 minutes කියන පොත කියවුවා නම් ඔබට අවබෝධ කරගන්නට පුළුවන් ගණිකාවක් කියන කෙනා කොතරම් කේතජනක ජීවිතයක්ද ගත කරන්න කියන කාරණේ මෙය සිංහලට පරිවර්තනයේ වුණත් අපේ සමාජයේ තරම් පිළිගැනීමට අකමැති වෙච්ච රළු යථාර්ථයක් තමයි මේ පොතේ කතා කරන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් පරිදි සමාජය ඇතුලේ බෙදාහැරුණේ නැහැයි කියන අඳෝනාවක් තියෙනවා කිසේ වෙතත් මිත්‍රවරුනි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නට උත්සාහ කරනවා අපි තාම බෞද්ධ රටක් අපි සදාචාර සම්පන්නයි අපේ රටේ මිනිස්සු ඒ තරම්ම වලත්ත වැඩ කරන්නේ නැහැයි කියන කාරණේ අපේ රට වගේම බෞද්ධ රටක් තමයි තායිලන්තය තායිලන්තයේ මේ වෙන විට ගණිකා වෘත්තියෙන් සිය ජාතික ආදායමෙන් 65% හොයනවා මිත්‍රවරුනි ඒ ගණිකා වෘත්තියේ යෙදවන හැම තරුණියෙක්ම මාසයකට සැරයක් ලේ චෙක් කරලා බඩේ ටැග් එකක් ගහනවා ක්ලීන් කියලා. හැබැයි අද වෙනකොට හොයාගෙන තියෙන කාරණේ තමයි තායිලන්තයේ පුරාම ඒඩ්ස් වසංගතය පැතිරිලා ගිහිල්ලා. ඒ නිසා විශේෂයෙන්ම සෙක්ස් සඳහා එන ටුවරිස්ලා නැත්තම් සංචාරකයෝ ඒ ප්‍රදේශයට යෑම අත්හැරලා දැන් වෙනත් වෙළඳපොළවල් හොයමින් සිටිනවා. මිත්‍රවරුනි අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගන්නට සිද්ධ වෙනවා අපේ රටේ සෑම නගරයකම පායේ ගණිකා නිවාස පවතිනවා. අපේ රටේ වැඩිම ත්‍රීවිල්කාරෝ වැඩිම හම්බ කරගන්නේ මේ ගණිකා නිවාසවලට ගෑනු ළමයි මේ කයන්ට ගෙනිහිල්ලා දීලා නැත්නම් ගෑනු ළමයින්ට ඒ ඇඟ විකුණන්න මිනිස්සු හොයලා දීලා. ඉතින් මිත්‍රවරුනි කෙසේ වෙතත් මේ වෙනකොට මයංගනේ ප්‍රදේශයෙන් ඉතරම් විශ්වාස කළ නොහැකි ඇඟ කිලිපොලා යන සිද්ධියක් වාර්තා වෙනවා. ඒ තමයි එක් තරුණෙක් අවුරුදු 28ක් වයසට තරුණෙක් අවුරුදු 18ක තරුණෙක් විවාහ කරගන්නවා. නීත්‍යානුකූලව විවාහ කරගන්න මොහු ඉන් පස්සේ තමන්ගේ බිරිඳ අරගෙන රට වටේම තානායම් වල යනවා. ඔහු තමන්ගේ බිරිඳ 1000 ඉඳලා 20000 දක්වා විවිධ මිල ගණන් වලට විවිධ පුද්ගලයන්ට විකුණනවා. විශේෂයෙන්ම මෙසේ මේ වැඩිපුරම විකිණලා තිබෙන්නේ හමුදා ශාස්ත්‍රීය පුද්ගලයන්ට කියන කාරණය මේ වෙනකොට හෙළිවෙමින් තිබෙනවා. අවසානයේදී වෙල්ලවාය ප්‍රදේශය තුලදී මෙම තරුණිය තමන්ගේ ස්වාමි පුරුෂයා සමග ගැටුමක් ඇති කරගෙන ඇය පොලිසියට මේ බව වාර්තා කරනවා. මිත්‍රවරුනි අපේ රටේ පවතින නීතිය අනුව ගණිකා වෘත්තිය නීති විරෝධී. ඒ නිසා ගණිකා වෘත්තිය කළමනාකරණය කිරීම එහෙම නැත්නම් ගණකා මඩම් පවත්වාගෙන යෑම කුට්ටණය කියලා තමයි නීතිය හඳුන්වන්නේ. එය රුපියල් 50,000ට වඩා වැඩි දඩයක් නියම කළ හැකි වරදක්. මිත්‍රවරුනි හැබැයි මේ වෙනකොට අපේ රට 84,000ට මේ වැඩේ පැතිරෙමින් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා අද වෙනකොට වසංගතයක් වගේ මසාජ් ක්ලිනික් හැම තැනකම තිබෙනවා. සත්‍ය වශයෙන්ම මේවා සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රමයක් නෙමෙයි ලිංගික චර්යාවන් කියන එක දන්නෝ හැමෝම දන්න කාරණයක්. මේ தත්ත්වය මෙතරම් දරුණු වීමත් සමග අපේ රට ගත යුතු කිසිදු පියවරක් තාම අරගෙන නැහැ. දැනට සොයාගෙන තිබෙන ආකාරයට ලංකාවේ ඒඩ්ස් රෝගීන් 3500කට වඩා ඉන්නවා ආසාදිතෝ. එයින් 150කට වඩා ඉන්නේ හාමුදුරුවරු. ඉතින් මේ භයානක තත්ත්වයට කළ හැකි එකම දේ තමයි සියලුම ඒඩ්ස් රෝගීන් එක්ක හොයාගෙන ඔවුන්ට ප්‍රතිකාර කිරීම. ඒ වගේම මේ රටේ ගණිකා වෘත්තිය කළමනාකරණය කරනවා නම් ඒ සඳහා නිශ්චිත ප්‍රමිතියක් ඇති කිරීම. එහෙම නැත්නම් සමස්තයක් විදියට මෙය සම්පූර්ණයෙන්ම නවත්වන්න අවශ්‍ය කරන නෛතික ප්‍රතිපාදන ගැනීම. මොකද මේක කොලේ වහලා අපි කරගෙන යන තාක් කලක් මේ රටේ ලෙඩ රෝග පැතිරීම අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අද දිනේ වෙනකොට එම තරුණයා, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ විකුණමින් ගිය තරුණයා වෙල්ලවාය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි මෙන්න මේ වගේ කාලකන්ණි තැනක තමයි අපේ රට තියෙන්නේ. කොටින්ම තමන්ගේ ගෑණිගේ මස්ටික විකුණලා hali තමන්ගේ එදිනෙදා අරක්කු බෝතලය ගන්න තමන්ගේ කුඩු පැකට් එක ගන්න තත්ත්වෙට පිරිමිපත් වෙලා තිබෙනවා. ඉතින් මිත්‍රවරුනි මේ කාල කන්නි ක්‍රමයේ වෙනස් කළ හැකි ඒ සඳහා සැලැස්මක් තිබෙන ඒ වෙනුවෙන් කැපවිය හැකි සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරට යමු. මිත්‍රවරුනි අරගලෙන්තර ජයග්‍රහණයක් නමුදු බව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සැමට ජය.